ස සිත සංසවන්වට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදාම්හඩ පටිගත කළ උත්මුත් මදේශනා. අමාර දියගලාගලා තුරුලතුලින් මේක ප්‍රශ්නයක් ඇසවැනි ඉන්ද්‍රියක් අරමුණුකොට විදර්ශනා වැඩීමේදී මෙනෙහි කර යුත්තේ ඇස අනිච්ච දුක්ක අනත්ත බව එනම් කම කඳළු ගැලීම ශෙල් හෝ ගෝල්ට ගොදුරුවීම ආද වූල්යිම් ලක්ෂණය දුක ලක්ෂණය හා නිසරු බෞද්ධ කියලා යහන්නේ බල පෙලනෙන ලක්සණ නි්චකි වවාහම එකකි පෙල්ිෙන් ලක්ෂනය ගත නිකයිම ප්‍ර්ණි. එදෝ රහන්නේ ඒහෙම නැහනම් මේ ඇසේ පැවැතිීම නිසා. ඇටවෙන මේ චන්දර මේ රාගේ ආදී වසේන්දේවල් නිසාහන්න මතුමතුත් සසරේදී මේ ඒ ඇසා කැතිවීමට හේතුවෙෙන්න්න ්වාකාරය වෙන කිරීමට ආදී වසම කැබුරු දතමක් ගෙන හන්නේ ඉන් මේකෙදිී තේරුම් ගන්ට ඕන කාරණයක් තිබෙනවා ඇසා නිච්චායි දුක්කාය අනත් අයි කියලා බලන්නකොට පලිච්ච සෞපාදය හු ගාදුරට මෙර මේ සම්බන්ධ කරගන්න ඕනේ ඇස කියන්නේ මොකක්ද ඇස හටගන්ඩ හේතුව මොකක්ද ඇස නිරෝල්ධ කරන්න මොකද කරන් ඩෝනි නිරෝල්ධ කරන මාර්ගය මොකක්ද. මෙන්න මේ කාරණා හතර පිළිබඳ දැනගත්වොත් ඇස පිළිබඳ දැනගත්තා වෙනවා. මේටිකක් ගැඹුරුයි හිදරබල්ලකොටමේචර ගැඹරක් නැහැ. ඔය ඇස පිළිබඳ චතුලාාරි සත්‍යය දකින හැරි. එදරම ඇස මොකේද අයිති කියල බලන්න ඕෝන. දුක්ක සත්්‍යේයට අයිති වෙන ක්‍රමයයක් තියෙනවා ඒක දකිින්ඩෝනය ක්‍රමේට දුක සත්තයෙන් දකිනෝගෙන් දුක සත්තියෙන් ඥානය ඇස දුකට අයිති අන්නේඒක විග්‍රහ කලා විවිධ ක්‍රමෝලින් දකිින් දෝනේ ඇසේ හටගැනීම දුක සමුදයට අයිති ඇස හටගැනීම ලතර වුණොත් දුක නිරෝධදයට අයිති ඇස නැති කරන මාර්ගයක් තියෙනවලා ඇැ ඇස විතරක් නෙවෙයි එක දුක්ක නිරෝධගාමිනිී ප්‍රතිිපදාවට අයිති ඇස කවදාවත් යළි හට නොගන්ඩ හිීතුවෙන මාර්ගයක්තිී ඕන මින්න මේ කාණන හතර දැකත්ව ඇස පිල්ිමස චතුරාරි සතතිය දැක්ව වෙනවා සම ධීතිිය හුුණා මේක වික්‍රහ කලා තේරුම් ග්ඩුවන් එද ඇස විරක් නෙම ඇස කියය කෝටසසාක්. ය ෝඩා හිල න්ුව හෙම ලදරුවේ කින්නවා අපි දකින පුංචි ලදරු එ ලදරුව ලෝක ජීවත් වෙන් නම් අම්යකු තින් දෝ අේ කිතර හිටර මදි සාතකු තින්දෝන දරුවවා පහල කරන්න දී කරන්න අවස කරන ඒ ජාතක කරගන්න වියකු තිීන්ෝ ඒ දරවා ක්තර හැදිල වෙඩල මවකති නිකාම ලදර කිතර ලක පාල වෙන්නේ අ्यගේ හැ විතර තනිකර ලක ිී ස් ෙඩියක් විතිර ැන්නේ හැ කටගටලං ඒ හට ගැනීමට අවශ්‍ය කරන ඔලු ගෙඩියකු සටගටන වැස්තක තිෙන් එහ හටකතේ हम කිසි දෙේ ද සහතර මහාබූතියන්න සතර මහා ූතියගින් නැග සතල හාබූතය එකතු වෙල ත සත මහබූතක නයා හැ ගිෙනනම් පස් ජල වර ගිනිි සතුළංකී රාද වසි කීව්වත් ආ පෝධාතු සේජෝධාතු ආය ධාතු පටවි ධාතු වසිෙන් ාතු හතර කිීවත් ඒවා ඇකතිවෙල හැඩගැහිලා හැදනොත් තමයි ධාතු හතරකින් ऐසා හටගන්න දාහර නි ති වන හදදින හැදන ර්‍රමයා තිය ලත් ව න්න මේ ආදීවසින් ඇස ගන්න බලන කොට මේ ඇසක් කියන්නේ මොකදද සතර මහා භූතියන්ගේ කටගත්තකිවට මදිී ඇසා කටනකන්න ගොටගන්ඩ ගොඩිනැකින්ට අවස්්‍යන සියරු පධාර්තයන් හෝර ලාන්ුවන ඔොහොම ජක සම්බන්ධ වෙන්නේ එදොර ඇහැක් ඇතිවෙනවා නම් ඒ එහැ තිවට පලිච හුපන්න බලන්න පුුවන් වෙෙන්ඩෝන මේ ඇහැයි මේ දිරම අලුුවක් ඇතුව ඇගක් ඇතුව හටකගත්ත හැක්කිර තනිකරහටගන්න නැතුවද මේ මස්ලේ කයක් ඇති කදක් ඇතුළේම ඔලුුව කියීන කොටසම කුහර දෙගක් ඇතුු ඇස්කෙඩිය ග ො. එන ඇහ විතර තනිකර හටගන්න ඇහැටගන්න විහාර ආධාරකයක් ඕන. ඒ ආධාරක සමූහයේම හටගන්ඩ හේතුවත්තියෙන් දත්තෝ ඇහැ කටගන්නවල නැහට ගන්න හේතුව බලන්නකොට? හැ කටගන්ඩ හේතුකාරක වන්නාව මුළ දීරයම ගෝතර විෙන ඕොතන කයක් හටගණ්ඩ ඕනෑ ඇහැපාලනය කර අවස කරන සියලු කොටස් එක එක සම්බන්ධයි සත්යක් අධ්‍යෑවක් හැටීර පහළ වෙනකොට ඒ අධ්‍යාව පරිහාරණය කරන්න අවශ්‍ය කරන පහසුකම් අවසේතාවයන් පස්සා ආකාරයකින් ඔවිදියට ආස්වා දිවිදිල ොහොතරෙනකා. සම්බන්ධ වෙලා ඒ හැඩගහන්ඩ සකස් කරන්න මනසපු සකස් වෙලා. ඉන්ද්‍රිය හයක සම්බන්ධතාවයක් ඇතිවෙනවා. එන්න ඇස විරක් විරන් වී ලන්න බලකොට අනිකල් බලන්න සිද්ව වෙනවා. ඇ හැදිච හැඩි බලඩ කිය හම පලිච ාවපන්ව විග්‍රහ කල බලාගෙනකොට හැ විර තනිකර මස් ුලයක්ක්තෙ හට ගඩ දක් හැ කිය. හටගත්ත ක්‍රමේ වලන්නකො කන හටගත හැට නාස හටගත් හැට දි හටගත්ත හැට හටගත්ත හට සඳතාව එතුො මොකටද මේ හටගත්ත සන්දරහාාගේ නිසා හටගත්තේ කොහොමදම අද විනිසාල විග්‍රහයක් මනසරේන්ඩ පටන්ග නුවන වැඩඩ වැඩින්ඩයි දකින්නටගන්න ඒ ක්‍රමීයට සේරඩෝන ඇස සකස්වෙන ආකාරී දෙ යම්කිසි දෙයක් මේ ලෝක ආස්වාදය විදීමට මුල්වෙනවා ඉසලා දකින දෙයකී දුරතියෙන දෙයක් හැඩරුවක් ඇතුව නොවෙන්න වියම්කිති ආකාරයන්ගෙන් දකිනෝ ඒ දර්සන විධාකාර වෙනවා එ විවිධාකාර දර්ශනවලින් විධ හැඟීම් ඇතිකරන්න්න හේතුවෙන ආකාර දර්සන ලැබෙන හෙම් දැක්ක දේ ලඟට සමයි එතර තියෙන සබ්දයක් අහන්ට සවටිකක් යොමු වෙන්නේ දැමට නිරෘක්ති තියනවා හැබැයි මේක කොහ පොත්තොරනල් නෑ චක්ු සෝත ගාන ජීව්හා කාය මන කියලා මේ ඉන්ද්‍රියහායක් හැදෙන්ඩ සිද්ධ වුණන ගති හායත්තියෙනවා ස්වාදය මුල්කර තමයි සත්්‍යයක් ලෝකෙ පහලවෙලාම අනත් සංසාරීපටන් පවතිනි ලෝක ආස්වාදයක් නැන ලෝක සතයෝ පාතින නෑම මේ පැවැත්පයක් ගෙනියන් නෑ කිනි ුදුපියන්හන්තේ පහැදිල දේශ කරලා යෙනවා ඒක එහෙම් බව ඥාන ගෝචරවා අනිකර විතරාවකටත් වැටහෙනෝ ආදීනවයක් නැනම් මේකේ මිදෙන් නෑගත්තවිට වැටහෙනෝ අස්වාදයක් නැනම්ම සසර පැත්ම හැදෙන්නේ ඒ අස්වාදය පංචකාම ආස්වාදයක් කියල මූලික වසින් කාම ආස්වාදයක් වංකරගන්න ඇහෙන් රූප බල්ල ඉරක් නිකංගින්ඩ බැහැ ඒක ආස්වාදයේ මූලික අවස්ථාවට හේතුකාරකයක් විතරයි. ඉඩමසේ තවටිකක් ළංවෙනවා ඒක සුව ඇත්තියන සුවාතර හැරෙනෝ අපි බරද්දා නවා ිති ති ලක්ෂ ගතිහලක් කෙනවා ලස්සන්න රූපයක් දැක්කම් ශ ක් එහම ඒක බර හද් දෙයක්නවා ක්ශ ශෝක්න ලස්සනයි අන්නහමේනවා එතර කූකිී ලකි ඇනුවේ කාමධර්ම නවතයි පහත්දධර්ම උසස් සැටියට හිතාගෙනන්න අවිද්‍යාාවයි ඒ පහත් වූ ආසා කරන දේවල් දැක්කහාම ක්කයෙන් ලක්ෂණයක් අදහසා කීතරේ නවා කූල්ට චක් කියයන අදහතාපුහා චක්කේනවා ඇසට චක්කු කීවේ ඔන්න ඕකයි ඇැ පොතේ නති සහරට බැු හන්නත් වෙන මුතුජාතිය ප්‍රතාාදනෝගිය එවුණ තොක දරියයට දැනගණටවන ඇැ හටගත්ත නිරුක්්තිය අපි ඇහැ කියලා හැකට කියනවා ො හරි දැක හම් අපේ සිංහල දෙන්න හෙලා දහ අනුව බැල්ුවොත් එක වාාර හම්බෙන් දැක්කහම මොකද්දී අම් හදදයක් කර අපි හැඟීම අන්ඩ එක එන හැඩිය ගානක වාාරට දැක්කදී හඳුලා ගඩුලුව ඇ හ එ නිරුෘතියක් හැදෙන හැටි ඇහැට චක්කහ කියනකර පාලියන්ක ෝ චක්කව තිච්චැටි සිංගලින්කොත හැ දිච්චැහ එකම අදහස එන ක්‍රමයක් ොය එතර මොකද වෙන්නේ ඒ බැලීමේදී එක ආස්වාද විදීමට වස්තුවක්කේ දැක්කේ ඒ බුරුද්ධනි සා අමයි අ කෝ කියන පාත්තේවාන එනම් කාාම ධර්මයන්ට කියලා අදහසක් කාල් ඒ ච කියයනද ශහ සා ඔය අධි වසේ එකත් සද්දොලී කරන්න ඒ ප්‍රියමනනාප අධ්‍යයක් අහම ආස්වාද විදීමට නැබරුවන හැරි. මෙන්න මේකර හැමයිර බාහිර ලෝකේ තියෙනයි. වස්තු අරමුණුකරන් තින පහසුම ක්‍රම විදේ තමයිව චක්කු වලින් කරන්න. එ ඒනිසාම ලෝක සත්‍යයාට චක්කු හරි වටිනෝ අවිද්‍යාව නිගමණි. අන වටිනෝගෙන වටනාවේ අවිද්‍යාව සමක බැඳීම. ඇත් අවිද්‍යාවත් අතන තින සම්බන්ධී දැනගන්න නිහොමයි එදර ඒක කාම සුවයක් ලබා ගැනීමට සවාතර හැරනෝ ස්වාතර යනුවටින සුවාත සෝත ඒක තමයි ඉළං වෙලා හැකි සබ්දියය හඬ කැමති ඒ පැතර නැඹුරුවනෝ ආස්වාද විදින පැතර නැඹබරුවන්න ළංග ලක්ෂණ දින තම වාහෙවා සෝතවිෙන් ඒක කාමාස්වාදීට ආහාරයක් කරගන්නු ආහාරය කරන ඒකත් සමඟ බැදෙනවා ඒක හදිින් ගෑවිෙනවා තදිින් ඇතුුලට වැටනවා ආන කියන්නේ ආහාරී ග ආන කියන්නේ ගාන ආහාරයක් වසින් අමා අස්වාදීට ආහාරයක් වසින් ඒ තදීම් වැැඳීමට කිය නමත් තමයි ක ආනහෙවත් ගාන ගන්දීට මුල්ලිලාහිටන් තමයි එටිකන්නේ හ අන්ද කිවහම කාමියන්ගේ ගෑවිෙනට අන්ද වෙනවා කාමියෝ අන්දයිකන නමකුත්තියනවා හ අන්ද ගන්දවෙන්නේ හෙමයි ගානීට ගන්දී සම්බන්ධවින් අදහතටනකුල සබද්ද හැදිලා තින හැට. ඇතියෙන්නේ එතර මොගදවෙෙන මේ කාම ස්වාදීයට ලංවෙන කොට එකෙන් එක සම්බන්ධ වෙනවා ඔය කාම වස්තුූන්ට කාම ආස්වාදයන්ට ජී කියන නවත් තියෙනවා ඒ ගති හඬ අව්හා කරනවාගි ලකෙන ඒක තමග එකතුවෙලා වැැදෙනවා ජී අව්හාගින තමයි ජියව්හාවෙන් ඇසකන නාසේ දවකිල අපි කිවේග තික එන කමයක්ක්කොයි චක්කු සෝත ගාන ජීව්වා අන්න කයකිව පංචකාමීයට අය වෙන එකක් කියනවා එකතු වෙනවා අපිට බුරුද්ධත් තියෙන මොනොහරි ආස්තවාර් දැල්න අයි අයිආයි අයි කියලවතිනයක් කියවෙනවා නැවතත් නැවතත් කියන අදහස යගතියෙන් පංචකාමීට නැවත නැවත නැඹරුවීමට කියෙනක් ක ආය ආය කාය වෙනවා එතකොට මෝහේට ආහාරයා සකස්ේෙනවා මෝහෙට හැන ආනේ තමයි මෝ ආන තමයි මනවෙන් චක්කු සෝත ගාන ජිවහා කාය මළකව සත්වය කියලා ගොඩිනැගෙන්ට හේතු හය ඉන්දිරිහා දෙන ක්‍රමය නිරුක්ති ඥානයකට ගෝචරයන පද නිරුක්ති ක්‍රමය ට සමයි සත්වයා සෘට්නාව නිසා ලෝක ගොඩුණනගෙන ක්‍රමී පංචකාම අස්වාදය මුල්කරීන සත්වය ගොඩනගෙන හැටි නැනම් ඇස කණක් නාසයක් දිවා කයයක් මලා ගොඩනැගෙන හැටි ඒක අම්තලමක් ඒ ආකාම අස්වාදය සඳහා මනස දූසිය කරගත්තෝ ඒ මටමට සරදයේ හැඩේ වෙනස්සේෙන ඒ පංචකාම ආස්වාදය සඳහා තිරිසං ආකාර ගති ලක්ෂණයක් ඇතිකර ගත්තුූත් කාමී මුසපත්වෙේලා ඒ කියන චක්කු සෝත ගාන ජීවහා කාය මන එන ඉන්ද්‍රිය හාය තිරිසංස්ුභාවය ගන්නවා තමාහරිඩට යහපත්සේ ඉදිරිවා කියල කත්තියෙනු කාටවා කරදරයක් කරන්නතුව හිංසාාව වීඩාවක් නොකර එහෙම විතින ක්‍රමයයක්ති නවා යුතිසාගත සාධාන ඇි කාමා ස්වාදයක්ක් ින්ඩ මිත්‍යා චාරිට පපියන්න ම දදි වසින් කිය එහෙමත් කොටසා එ ඒ සංකාරීගෙන මනුස්ස සංකාර එසේ කරන ඒකය මනුස්ස වසයෙන් උපදිින්ට හේතුවේ නවා අර චක්ු සවත ගාන දිිගුහා කාය වල මනුස සභය ගන්න මනුස කාරී ගතිතුුව හැදිිය මනුසරප රපය හැදින වි ග ති හ න සිරිනිහන් රූපය හැදින ඒ සතුන් ුව. ඇැව ඇහැකන දිව වනස රීරරි අන විදිහන ප හිටනවා. හැඩේ වෙනස්සේලා ගතිීටන් කූල රූපය හැදලා දිවමී ගතිලක්ෂණයක් තියෙනවාන ඒ යහපදේ තමල් ලබනවාගේෙන් යහපද ෝකයායට යහපස්සේ සිදක අයුතුව සාධාර නොවන දුස්්චර්යෙනවාවන්න මෙහම ක්‍රම විදි අත්තියෙනනවා අන්නේ ක්‍රමය විදය නිසා දේව කයක් ලබනු ඒ දේවකයිටත් ඇසකන නාසේදවකයි චක්කු සෝත ගානජවාකාය එටික ලැබේනෝ මේ පංචකාම ආස්වාදයේ විදෙන කාමලෝකී ඔන්නඔඒ ක්‍රමහිට කය ලබනෝ පංචකාමී මුල්කරගෙනම් හටගන්න නිසා ඉන්දි්‍රිය පහකින් කාම ඇසුට කය හැදිලා මන ඉදිරිියෙක්ගේ ආස්වාතිීයට දැනීමක් පහළ කරන්න විඤඥානයක් හටගන්න මන ඉන්දි්‍රී හටගන්න මෙන්න මේ හටගන්න ක්‍රමේ තේරුම්ගන්ට ඕට කෙටියෙන් හරි ඉතොර දකිනා හිනම් ඇහැ විතරක් නිමීනි රෝකී හටගන්න ඊට මසි කල්පනා කලවන්න ඇහ හටගන්නඩ හේතුව මොකක්ද එක චක්‍රයයක් හටගෙන ඇහෙන් ගත්තා කනෙන් ගත්තා නාසේෙන්ගත්තා දිවේෙන්ගත්තා කයෙන්ගත්තා ආස්වාද මනින් විින්න්න. එකොග ඒ විින්දහමේක ගෙවිලාගේ අයිවරයි නැවත වතාවක් මොද කරන් ඩෝනි නැවත බුක්තිය විදින්නන් කාම බුක්තිය ඔ ක්‍රියාවලිය නවතතා සිද්ධ වෙන් ෝ එව නැවතත් ආයිත් අර වුණ කරගඩඕන අන්නේ අරමුණනා ගන්න තමයි ආය සරයා ගත් දිහනම ගණ්ඩටගන් යි අයිත් කියල ගන්න අගෙන් නිස්සල්ලා යිපට ගන්න ඉස්සල්ලගත්තවිතිෙන අයි ගන්නවා ආයි සෙලගත්තා අයිස් අයිස් වෙනවා ඉංග්‍රීසිය නුතු අයිස් කියලා හැට හැතුුණු ඉංග්‍රීසිය වතෙන්ට ොයා දහසෙම නි රෘක්තිකාව ඒ ඒවයි ක්‍රමවේද තියෙන ත් ඇය කියලා ගන්නවා හැය කියටක් ඉක බැදරු නැවත ඇහැ හටගන්නමිදදර ඇහහි අවසිතාවේ ඉතියෙන නිසා මේ ඇහැ ආයතනය අ කරගන්න මනසිංම නැවත නැවතත් එහැ බලාපොරොත්තුව වෙනවා එතුර ඇහැ බලාපොරොත් වන හම ඇැ විතරක් නෙමේ හටගන්නේ පංචකාම බලා පපොරොත්තු නි ඒක කොටසක් තර යහට ගැ ීමේතු. එ පංචකාම බරපපුරත්තුව නිසාම තමයි කණ හට ගන්නන්නේ නාසේ හට ගන්නේ දිව හට ගන්නේ කයි හටගන්නේ ඒක විලන්න මන හටගන්න දෂය නා දූෂයන්තමට ඒවාගේම මලුස ගති න මලුසගතති අන්දමට දේවගතින දේවගතතිය ලන්දර පංචකාමි ඉ තෘෂ්නාව නිසා යහැහටගන්නෙකි වල තේරෙන් න්නේ නෑ පයිදිර විග්‍රහ කරගණන්නඩ ඕන ො නවා හයාට ගන්ඩ හේතුව තුෘෂාවව ෙන් ෙම කම එක දකින ගැඹුරු දෙනක්කො විග්‍රහකර. දැන් චක්කු කියල හැදුනේ මොකක් නිසාද පංචකාම ආස්වාදයට අලබුණු හොයොයා යන ක්‍රමයක් තියෙනවා. කොච්ච අරුණ හයගෙන පංචකාමේ ඊයාලබුණකි වින්දට ඒයාලබන අරබුණු වෙලා මොුණගහැනකොට ගොඩ්න්නගාගෙන විදදායක ගිවිලාගිය ඉවරයි. ත අලුත්තරමුණ ගඩනගාගෙන ඒක පස යන් ෝන ඒක ගෝචර කරගත් හයකත්වන් අයකත්තිවලයි නවතකක්ො යන ආයිත්‍යයන්් ෝන මෙන්න මේ ක්‍රමිවිදියට මොකද කරන්නේ නිතරෝම ප්චකාම අස්වාදිය බලාපරොත්වයෙන් අලබුණු විමර්සණය කරීමට. අවස්්‍ය අග්‍රයක්කනු අවිද්‍යාව නිසා පහළවෙත්ත අදහසක් වසයෙන් ඔය විමර්සයන්ට අවස්සේ ඉන්දිරිිය. මෙන්න මේ නිසා තමයි චක්කු වෙන්නේ ක්කු දැගන්නවා චක්කු සමුදේ දැනගන්න සං උදය සමුදයේ මේ හැ හට ගැනීමට යමක් එකතුවෙන් ඕෝනෙ රූපදදාාතු හතරක එකතු වෙන ජාබෝධාතු තේජෝධාතු ආයෝධාතු පටවිදාතු ඒ ධාතු හතරය එකතු වෙලා හිටන එක පාර එකම ඇහිපිය ගහන්න මොහොතකම හැදන්නේ ක්‍රමක් ක්‍රමින්ම මේ ඇස් ගෙඩිය උදාවේෙනවා ඇතිවෙනවා කියන එකක් උදාවිෙනවා කියන එක තාව එක ඇති වුණා කිව හම අහම්බෙන් හිරීවාන් ඇති වෙත්්ත එකක් වෙනවා ඒ අදහසඒයි උදා වෙන කියනන්නේ ටිෙන්න්ටික ටිෙන්ටික උදාවෙනවා බඩය කලර රූපයක් කියලා තියෙන ඉතාාවම කුඩාව දියදී ඇහැක් පේෙනරියකවත් නෑ මවකුසේ උපත්තියක ෙැදදි ෙට ගදධබය උපත්ති වෙලා පහිර දන්තබ්බාවක් කන්ත හොන්ති කියලා ඇදිම් පොඩි සිතක්වාගේ හැදන්නේ ඉම මග ට මි කොර යි ක්‍රමක්‍රමීම හැදිර ටිකෙන්ටිය ලොක ේලා පේසිි කඩක් බල පත්තල ඒ විදිියට හැදිලා ඔළුගෙඩියක් වෙන්ගේලා මාසගාන කැනකටෝක වෙන්නි ඉරමසේ ඇහැක සේාවට පල්ගලයක් හැදිලා ක්‍ර කරම ගි ොෝ තයි බඩ ඇතුර මාස තුනහතර කැනරට. දරුවගේ හැක් හැදිලලාතියෙන බොහෝම දරුවට ඒකත් පැහැදිල හැ බවර පත්වෙන්ට මාස අටක් නමයක් කියයන් ඕෝන් ඒරන්ගේ මමාස නමයක් බල ඉදලටන් බිවිට නවමාසයක් ගාන ම නමවෙනි මාසිත දවස් කියත්තියෙන මාස නමයක් තිය පි ස්සල ගන්න මාස නමයා මේ නමවවැනි මාසින් කීවනි මාසසිද හැහැදන කිවොත් එහෙමයිින් කරන්න ලැබ මාස නමේතුළො වෙච්ච ක්‍රියාකාරිතයක ප්‍රතිවාලය ඇත්තමයි මේ නව මාසික පස්ස රමගේ හහි වඩ ව ඒ නම මාසිර තින් දවස්ගාන බැලුවනම් එක දවසක් අස්තේකින් අත්තාරන්න බෑ එක එකක දවසගාන පොඩිපොඩි වෙනස්සීම ක්‍රියාත්මකිීම සිද්ධ වීමේ ප්‍රතිඵලය ඇතමයි මාස නමේයට තියෙන දවස්ගාන බැලුවොත් අපි දවස් මාසකට දවස් තිහාති බනත් දෙසිය හැත්තෑවල් ත් දෙසිය හැත්තක දෙසිියය හැත්ත ආකාරිික වෙනසීමේ ප්‍රතිවලී තමයි ඉපදිච්චා බිහිවෙච්ච දරුවගේ ල අපපටිය ඇහැයි ස්ොභාවයි ඉනම් ඇැ ඇති වුණනා නෙමේ හැ උදාවුණ උදවීම නිසා ඇස්කෙදිය පේනෝ ලදරුවගේ ඇහැ දැන්හෙම පේනේ උදාාවවෙච්ච්‍ය හිත ඇතිවුනා කනෙ කර්තය එකක් උදාවුුණ කෙනෙ ඊටවලා ගැමරුවාර්ථය දවෙන්නන්නේ ටිකෙන්ටික ටිෙන්ටික හැදිර වැඩිලා යමක් ඇති වෙනවාගෙන් එක පාරවීම ඇතිවුණ නැතිවුණනා ඇතිවුණ නතිවුණනාකි රද මේ උදියාවේ පෙන්න්නට හදර උද්‍යවිඥානය කියන උදාවෙන හැටි හ බෑයවෙන හැටි වැෑවෙන්නේ ක්‍රම ක්‍රමී ඕකත් දකිින්ටොනම හෙේස්වාාව ඇ ලදරවාගේ ලදරුව හැ උදාවනවාගේම තරුණයක් වෙනක හැ මෝරන. උදහටක් විශ්ාක් ගහම හැ දවලා වරයි හොදම දැන් තමයි මෝරපු හැක් හම්බවින් තරුණ එක්ගේ තලුණියගේ හැ ඊට පසිේ උදා විච්චික ඇති වුණා නිමේතන් උදාවනාක් කනිකෙ බිහඳ ොරග බඩි කල රූපියක පටන්ග ාවතන හැක් දකින්න තිබුන්නේ ක්‍රමක් ක්‍රමින් මේ ක්‍රියාත්මගේ මේ ප්‍රති ාලයක් සින් ඇවිදිල්ලා පස ික ට වාස ඉක් ගටවරවාස ක් ර ස ල මෝරපු මිනිස්සහැ අපිට උදාවෙලා තියෙනවා ඇති වුනාකිවන අහම්බෙ වෙන්ඩු එක පාරක උදාහුනා ෙන කාලයයක් ත ලා ික ටික සිද්ධවෙ වෙන ක්‍රියාමික ප්‍රතිපලයක් තමයි උදා වුණ කියන්න ఒක වැෑයවෙන්න එතෙහෙමයි තර කා මති ස ෙන ටික් ෝරලා. මාල්ු යසරනවා දැන්තිකක් පැහැ වෙනස්සේලා අඳුරු වෙලාල් හත්තු වෙලා ඇස් ගිලිල පේ නැතුව ගිහිල්ල සූදෑ විදිල්ලයි නොයෙක්නේ කාන පත්තේනවා හොදර වායසිර කියල පසේ පේන්නෙන් නැතු යනවා ඇස් ගෙඩී අන්තන් ඇකිල්ල හිටිනවා ම සස වෙල ක්‍රම කරමේ හැ කියන එකක් තිබුණාගකිල හොය බැ . ඇති වුණ නැතුවුණා කියනිික උදාවුන වැෑවුණය කියන ොක වෙනසා. මේ ධර්ම වන්න තින උදාවෙනවා වැෑයවෙනවා කියනක. අන්න්‍යය උදාවන එක තමයි උදා නොවෙන තත්වර පත් කරන්න්ඩෝ එ නැතිවෙන අකික නිරෝධකිවොත් හරියන්න නෑ ඒ උදදාවෙෙන් මුක්‍රමක්‍රයවෙන් ක්‍රමක්‍රබෙන් උදාවිලලායනක උදා නොවෙන තත්තර පත් කරන කොට නිල් උදා උදාවෙනිෙ නෑ එ නිර්උදාවෙන් මුළකොතනද කලල රූපයක හැක් හටගැනීමට පටන්ගන්න තෙනන පටම්ම උදාවන්න නැතිවෙන් ඩෝඩ අන්න එතකොට ගෙනව ඇහැ නිරෝධයි ඇහැක් උදාාවන්න ඇැතත්වයට පත්ව වුණා එන කළල රපයක හැක් උදදාවින්න ඇතත්වයට පත්වෙන්ෙනනම් පටිසන්දයේදී ඇතිවෙනකොට ඇහැක් කටගන්නකට හේතු නැතිවෙන් ඩෝන ඇහැ හැදිීම ආරම්බියයට හේතු රැතිවෙන් ෝ ඇ එහැ විතරක් නෙම හටකගන්න හහිතු ැතිව නොත්තේ ෙම. කනහටගඩ හේතුත් සි හටගන්ඩ හිතුත් ල්ල . මොකක් නිසාද පංච කාමි පිබන්ඳු අනිච්ච දුකා නත්වසයෙන් ජැක සාරත්වේ දයක්ක්කොත් හෙ. ඇස විතරක් උදාවනික නෙමේ නතරවන්. කන උදදාවිනික නතරේ නාසේ උදදාාවවිනිකර නතර වෙනවා දිව උදාාවනික නතරවේෙනවා අය ුදාවනිික න. හිට උදනික තර නොත් ේ ම රිහත්වේ. මන උදවින්න ඉත්න්නේ ඉඩ පස්සේ මොකද වෙන්නේ උදාවිෙන්ට හීතුවනි චන්දරාගයයිමී නැතිවෙන්න ඔක්කොොම් උදා විච්ච එක වැෑවෙලා යනෝ උපාජිත්වවාන් නිරුජ්ජාන්තීකි වේකයි හැබැයි එයින් සංසිතෙන් ඕනෙ නැවත උදාාව නැතත්වවෙන්නේ රෝතත්වයට පත්වෙන් ලෝඩ අන්නේ තෝට නැවතිකක් උදාවෙන්නේ නෑ එන ැතිවෙනවා කියන එකයි නිල් උදාහෙවා නිරෝධ වෙනවා කියන්නේ වචන දෙගා ඇති වෙච්චිකක් ගැන කතාව කියෙනවා නැති වෙනවා කියනකොට ඇති වෙච්ච හෙකුයි නැතිවේන්නේ මතු අත්බැවේ ඇතකන නාසි දිවකයි හා උදවෙලා නෑ නැ ඇතිවෙන ඇතිවිලා නෑ නැතිවේ එ ඇතිවේද ඉස්සල්ල සිද්ධ වෙන දෙයක් නිරෝධය ඇතිවනක නැතිවෙනක වෙනන්සේයා එක වැය උදයා වේ උදේ සහ වැය ඒක උදාඋන්නදේ නැවත නිර්රෝධා වෙනවාගියන් නිරෝධ වෙනවා කිය කියන් නැවත වාරයක් ඇැක් ක අන්න දිවක්නාශය රීියයක් ඊ ළක මතුර හැදින ආාම්භේ නතොර ෙනදෝ එතකන් නිරෝධ වෙන්නේ ඇති වුණ එක නැතිවීම කියන්නේ ක එක කාරන්සයක් උදාවෙෙන ක්‍රියාදාමී නතරවීම තවාන්සය න උදාාවෙන්ට හේතුවත් තියෙනවා චන්දරාගේ අවිද්‍යාවෙන් නිගමනි අනි අවිද්‍යාවෙන් නිගමනී අම්තැනක නැද්ද නැවතත් අලුතෙෙන් ඇසක් කණයක් නාසිය අධ්‍යවාක්කයක් උදාාවන්ද විච හොඉවරයි අන්නේකට කියන නිරෝධය රෝධී කියනෙ නැති වනාකිර අදහස්ගත්තෝ දහම් විකෘතියක් කියෙන්නේ දම් අදහත වැටහිෙන් නැතුවයනවා එනම් ප් එතකොට ඉන්දිය නිරෝධකයන් නඒකයි බව නිරෝධයකිවයක්ත්තන් නිතරයි භවයක් උදදාවිච්චක නැතිවෙනක නෙමේ නිරෝධකයන් භවයක් උදාවෙන මුල නැතිවෙනවා එත නැවත උදාවන්න නැතත්වර පත්වේ නවා භවයක් උදාවන්නහනම් ජාතියක් උදාවෙන්නන්නේ නෑ ඇස නැති ජාතිය හටගන්ඩ සේතුවෙච්ච එකක් තියෙනවා ඇස නැවති බැලීමේ බවත් තියෙනවා බලන්ඩ හේතුවෙන බවත් තියනවා මකක් නිසා පංචකාම ආස්්‍රවාදය ඉදිට කොච්චරහරි අරබුණු හොයනවා පංචකාම ආස්ත්‍රවාදය වින්දීම ආසාරයික දැක්කට පස්සේ අරබුණු හොයෙන මානසිකත්තේ අතළ වෙනවා අන ගින විද්‍යාව කටසක් නත වෙච්චහෙන්. උඩ නැගින්නේ උදෙන් නැතුවගයා නිර්රෝධාවුණ අවිද්‍යානි රෝධයයික යෝකොටයි ඒකනිසා නැවතවාරයක් අරමු පංචකාම ආස්වාදයට අරවුණු විමර්සනය කරන බලාපොරොත්තුව ඉවරනම් අනිි්ටිගත් ඒත් ප්‍රච්ඥායම වර කරලායි තියෙන් ඒකන්නේ කනහට ගණඩ නාසේ හටගණඩ දිවහටගණ්ඩ කය හටගණඩ මනහටගණ්ඩ තියෙන යලියල්ලි උදාවන්න තියන හේතුව නැති කරලා ඉවරයි හේතුව පහලි නැනන් ඇසකන දවුණනාසේ ශරීරය මන යළි උදාවන්න නෑ නිරෝධයි මෙනම නිරෝධ කියන්නේ ඒගනෙහ මයි කිවේ යමක් නිරෝධයනවා කියැෙ ෘෂ්නා නිරෝධය කියල යෝතස්සා ඒව තන්හා සේ විරාග නිරෝධෝ ජාගෝ පටින් සසාග මුක්තිය අන ල ම රෝද දේනනා ති ේ. නිරෝදී කියන මේ ද්‍රග්‍යවස්තු නැවීමක් නෙමේ ඇහැකෙන ඉන්දිරි නැතිවීමක් නෙමේ ඒක ඇය නැවත ඒෙත් නැවත උපාතියක් ඇතික නන්න නැවත ගොලනගෙනෙක නතලවීමක් ඇද මුලක් නැවීමක් ඇද අන්නේ චන්දරහග නිරෝධීයටයි චකු නිරෝධ කියන් සෝත නිරෝධ වෙනවාකි වන්නේ එතෙන්ටයි වතන හැවිලා තියදෙන හොතට සුද්ද කළ ගන්ඩෝන එතොටයි තේරෙන්නේ නිරෝධ කරන්න ලැබ කාටවත් ඔය කියන ක්‍රමවිදේ නැති කරනකා චන්දරාගේ නිරෝධ කළොත් තමයි ඉදංකෝ පනබික්ේ දුක නිරෝධන් අරිය සච්ච ම්‍ය මෙන්න මේක අයිමේ දුක්ක නිරෝධාටි සත්්‍යය කියන්නේ ය තස්සා ඒව තන්හා අසේස විරයින් රෝධ යම්හයකින් මේ ෘ්ණාව සේසයක් නතුව විරාගයක් නිරෝධයක් වෙනවාත්. ජාගෝ නැවත බාරගන්න නෑ කාමි සඳ අරමුණුවහ වන වැඩ පිරිල්ල බාගන්නේනෑ. පටි නිසාක්ගෝ ඒ සමග බැදිිලහිටන් ඉන්න එකේ වංගලෑනවා. මුක්ති ඒක මිදෙනවා අනාලියෝ එකකට ඇලුම් කරන්නේ මන්නෙමී ස්වාවිටකිනා නිරෝධ එන තියෙනෙකක් නැතිවෙනක නිමේ නිරෝධකිී. අලුතිෙන් හටගන්නඩ තියෙන හේතුව නැති කිරීමට කියකිනවා නිරෝධ <Sans> <Sans ැ නිරෝධ කරනාකිගේේ තුොන්න ඕකයි ඇඒ නිරෝධය කියන්නේ හැදිච්ච හැනැති කරණය කනෙමි ඒක හැදිච්ච හැ උදාවනා උදාාවච්චක ෑයෙනවායක අතර කරන්න ලැබේ ඒක දකි නවා අය ක්‍රමීට හේතුවක් නිසා උදාවනා උදාාවච්ච හේතුව නැවතවෙන් නැන්න්නම් ගෙවිලාගේ හම ඒක වැෑයවෙලා යනවා අලු තින් හේතුව උදා කළේ නැන්නම් මතු උදයක් හටගන්න නැ උදාාවීම හටගන්නි නෑ අ එකෙට කියෙන නිරෝධ වුණා නිර්රෝධාවන හවත් නිරෝධනාකිව ඒකයි ඉන් මෙන්න මේ ක්‍රමෙන්ට සකින්ටවුණන ඇහැ කියන්න මොකක්ද ඇහැ යළිියලි හටගන්නේ ඇයි ඇ නිරෝධය කියන්න එමොකක්ද ඒ නිරෝධ කරන්නට නිකම් බෑ ඒ ත්‍රෘෂ්නාව නිරෝද ෙන්ටඩ ඒ ්‍රෘෂ්නාවට හහිතී අවිද්‍යාව දුරුව දවු. විද්‍යාව දීන පව දනගන්නේ හැ හරි වටිනවා ඔය අදහසක්කේනවා හැබැයි උගට අහුවෙච්චකනට ප්‍රහ්ණයක්නවා අර වෑවිර සියල්ල එකට වරෙනකම් එක එක සම්බන්ධතාවකන අන්න ඔන්නේ සම්බන්ධතාවයක් එක පවත්වන්න විපාහස් කන්දේ පවත්තාන් ේනවා මැරෙනක නැත්න විවිකම් කටලොි මහ දුකක් විීඩා සිද්ධ වෙනවා ඉන්නක හ අනාත ාවක් අනන්ත දුගකට වැටෙනවා ඇස්තක පේෙන්නැතවගියෝොත් කන්දක ඇහෙන් නැතුවගියෝල් මේ ජීවිතය පත්තන්න්නට අන්නන්නේ පිල්ිසාරන කු නැතුව ගියොත් හෙමුුණ නැන අනාතවෙලා අනුට ගැතිවෙලා ඉන්ඩවෙෙන මැරනක ඒ ජීවිතය හදාගත්ත කුණ නැතිකරගණ්ඩමගද ඒක රැති කර ගන්නනම් ඒකට අවස ඉතුරු ආදාාරටික ඇැතිවෙන්ෙනනම් කය නැතිවේඩ ඕනෙ කය අම්තනක හටගත්ත නැන්නා න්නනන් සි ප්‍ර්නයක් නෑ හැන තුර මක්න අයි බලා පොරුත්තුවක් නැන කාලන නැතුවත් කමක්නේ නාසි දීව නැතුවර කමක්නේ හන්ඩ නැතුවට කමක්නෑ ගෙවල් නැතුවර කමක්න මගක් ක්‍රරිසාත් කායන සිදාට නැම්නම් සීතලින් තැවිෙනවා उसනයෙන් තැවිනෝ මඩිකින්නින් පිපාසිීන් පිලිනෝ ලිනර් රෝගොලීින් පෙළෙනවා දුක්කාරතුරලින් පෙළිෙනවා ඒසා තාවකාලික ප්‍රතිකල්ම කරන්නල වෙනෝ මේ කායි්‍ර. යි ෝස කරන් හහිම් ප්‍රයෝජනයක් ගන්ඩ වෙනවා කනින් ප්‍රයෝජනයක් ගන්ඩ වෙනවා නාසියෙන් දිවෙන් ප්‍රයෝජනයක් ගණඩ වෙනවා එදර කයිම් පවත්තන්න කයත් පහසුව ඇතික ගණඩ කායික ප්‍රයෝජනයක් ගඩ වෙනවා හැබැ හොඳහින්ද නෙමේ මෙැරෙනකන් දුක්විඳල බැරහින්ද ඇිකර මෙන්න මේනිසා පරිහරණය කිරීම චන්දරාගේ පරිහරණය කිරීම නෙමයි දරිහතු හන්දේටක් නවු බේතා ක ෝන ච හ ේතක් ගන්න ඒ චන්දරාගේෙන් නෙමි පින්වුවන් පානකං එකක ටිකක ආධාරයක් අවස්්‍යයි ඒටික පවත්තාන් අන්න එනිසා ඒක පරිහරණය කරනවා ඇහැට බීත්ගල්ලනවා කන අමරුවක් කතර මේකක් බේදත් කලන්න පුළුවන්න්න බේදක් කරගන්න බයින උපේක්ෂල බත්තයනො මෙන්න මෙහෙම ක්‍රමි වේදයක්ත්තියනවා ඇැවැ චන්දරාගේ කියන්නේ ඕක නෙමි පංචකාමේ ලබා ගැනීම සඳහා ඒකට අවච්ච කරන්නාව ක්‍රමවේදයක් වසින් ඉන්ද්‍රිය පහදාගන්නවා ඒක විඳින්න මන ඉන්ද්‍රිය හදාගන්නවා ඒ බරාපොරොත්තුව තියෙනතා කල් ඔය හයකිුවෙන් එනවෑ ඒ හයි විනාසවෙන්ට එනවොටේ අම්මහදක විශාල බලවේගයක් මානසිකත්වයෙන් ගොඩ්න්නගෙනවා අනි ඒටික නැතිවෙලා බෑ ඒක ලොකු පාඩුව පාළුවක් ඒ මානසිකත්යේ නිසා යළි ජීවත්තයෙන් ඕනේ ලි ජීවිතයක් ගොඩ ගණ්ඩෝනැ කියර උදාකරගැනීමේ අධි බලාප ෘත්තුව කාපු හාම පටිසඳීජානය කටගෙන නැවත අල්ලගන්න නවතර ජාතිය ඇසකන දීනති සරීරයේය වන පැවැත්මා ඒ නිසා මතුමතු භවයක් හැදිර ජාතියක් පහළ වෙනවා මෙන්න මේකින් තියන පැවැත්ම අවසාන වෙනකං ප්‍රයජනය ගන්නක ජනක කර්මියයට හේතුවවෙන්නේ නෑ යම් චන්දරාගේකින් ආශ්වාදය පැඳිලා හිටියොත් අන්න ආශ්වාදය සඳහා තියෙන චන්දරාගණනිසි ඇතියෙන අදහස ජනක කර්මයක් නැන්නා පටිසන්දයක්ක් ගෙනදීල නැත ජතියයක්කඋපත්දන්න හේතුව අන්නේක නැති කරන්න සමයි අවිද්‍යාවෙන් ඇති කරන්න වූ දුකන්දරායි මුල දකින් ඕනේ දැකීමතම පලික්ත සහම්පන්න්නවෝ ලකිින් දෝනි. වටිනා දේවල් කියලා හිතාගෙන ජාති පහල කොළොත්. ඒනිසා විඳින්ට සිද්ධන ජරා මරණ සෝක පරිදේව දුක්ව දෝපර සපායාස සසිියල්ලට මුලවෙනවා. බලාපොරොත්තුන්්‍යයා වේටික බලාපොරොත්තුනේ මනවඩන රූපයක් ගණන්ඩ. මනවඩන සබ්දයක් ආශ්්‍රවාද විඳින්ට. මනවඩන ගන්දයක ආශ්වාදවිනිින්ද. මනවඩන රසේක ආශ්වාද විඳින්ද. මනවරන ස්පර්සයක ආශවාද විදින්ද ඕවාගෙන හිත හිතා මනෝරාජ්‍ය මම අව හින්ද ආශ්වාදීන්න වනසයි. ඔයිටිකයි වලාාපොරොත්තුනිනි වරාපොරොත්තුව නිසා ගොඩනැවිිමනවාද ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමැ සුපයාස කන්දරාවක් ගොඩගෙන ජාතිය. ඒක රහේතුවෙන භව්‍යත්තමජගේ මානසිිකතය ගොඩන ගන්න ෘ්නාාවගෙන් හදගන්න හැටියෝ. පාදාන වසෙන් බැඳන්නේ අන්න එබඳු දයා ගොන්නගන මාන්සික්ත්තයේ තුළමයි එනිසා තමයි ඒබඳු භවයක කර්ම භාවයක බැඳලා උපත්ති භවයකට හේතුකාරක වන්නාව බව නිර්මාණය සිද්ධ කරගන්න එන්සායි මේ ජාතිය පහළවෙන්නේ මෙම එකින්නිකට දකින්නන පලිත්තහ උපාන්නනවා ්‍රිය මනාපාසින් අවිද්‍යාවෙන් මුලාවම් ගරත්තා අදහදර ැගෙන ඒ ලබාගන්න බලාපොරොත්තුවයෙන් දුක්කර්ද දරවක්ෂ කරගහ ගත්තා අප්‍රමාණ සසල පටන්ගෙන මේකර හැවටි නවා ආස්වාද බලාපොරොත්වයෙන්ම මහා ආදීනවයක් ගෙන දෙන ජරාමාරණ සෝක පටදිේව දුක් දෝමන උපායාසියන්ට හේතුවෙන් ජාතියක් පහළ කරගන්නවා යම් ජාතියක් පහළ කරගත්ත න ජරාවක මුල ව්‍යාධියක මුල පහල කරගත්තා මරණයක මුල පහල කරගත්තා හරියට ආදීනෝ බලාහගෙන යනකොට වේන්න පටන්ගන්නෝ ජාතියක් පහළ වනාකනෙ ජරාව පහළ කරගත්තා ව්‍යධයා පහළ කරගතා මරණය පහළ කරගත්තා සෝක පරිදව දුක්ක දෝමන සපාඇත සම්පිහිටනය පහළ කර ගත් කියර දකිනවා මෙන්න මේ ක්‍රමීණ දකින්න පටන් ගත්ත හම් මේ ජාතිය උදාවනි නැත්නම් පහළවෙක් එක අවසාන ජාතිය වනාාන මතු මේ ජාතික කඋදාාවුණේ නැහනම් මේකින් බේරිනවානක කිය දකිනවා අන්න දාට හොයනවා ඒක වෙන්නේ මොන හේතුවෙන්ද ඒ ජාතිය පාල නොවෙන්න මොන හේතුවෙන්ද ඔන්නෝක හොයෙනුන මාර්ගය හම්බවෙෙනවා ජාතිය හටගන්න මාර්ගය දකිනවා ජාතිය නිරෝධ කරන්න මාර්ගය දකිනවා ජාති නිරෝධ කරන මාර්ගයට එකක්‍රමයකින් කියෙනවා රිහ්ටායික මාර්ගී සෞක්‍රමයකින් කියනවා පරිච්ච සවපාද නිරෝධ මාර්ගී අන්න එක ම යෝ පටිතහවපාදම් පසති සෝ දම්මමාන් පසතිකිව යමෙ පරිිත සහවපාදකරන ු දර්මන. එනම් එතනින් දකිනවා මේ ඇහැත් අයිති අර ජාති ෝලට ඇතරක්නේ ජාති ස කියන නු ුුණ සසිකුත් බු ද ගුත් හ යුත් බ. බක්තිවවිද හතුකාරක මනසපුත් හදාගරතා එකක් විදරක් නවෙේ ඉද හම්බ වුණේ ඔන්නටගේ දැන ගත්ත හම් ජාති නිරෝධ කරන්නරම් මේ කාම බව හයින් කරන්න කාම ජාති රෝධ කරන්න කාම භවය ඉන්න තාකාල් කාම ජාති යොලදින ආසාවාත් තැරන්නේ ඒ කාම පව මොකක් නිසාද නෑගෙන්නේ කාමීයට හේතුවෙන අදහසන්න උපාධාන කරනවා නන ඒ අදහතන දැඩුව බැඳෙනනවා කාම අදහස් යල් යලි හිතනවා හිතන නිසා උපාධානය බලොවත්තේ නවා කාම අදහසොල්ට ඉන්ද්‍රියන් විවර කරලා විවෘත කර දෙනවා අයිඩ ඒවගන හිතනවාඒවැෑ ගුණ කියනවා ඒ කාමයෝ වරණා කරනවා හිත ඒවට නැබුරු කරනවා මෙන්න මේ කටයුතු කිරීම නිසා සිද්ධනවකත්ද කාම උපාදාානයේ බලවත්වෙලා කාම් බවහදෙනවා. කාම භෞනිසා කාමීින් කර්මයින් කටයුතු කළ හිතංකායෙන් වටනය කරන්නන කටයුතු කර්ම බවටයන. ඒ කාසන භවයක්සේ මරණමොතකද ෘස්නාවන්ගේ අද්‍යම යුත්ත පුද්ලයක් මැරනකොට බපොත් අත්තර බැනිසා කාම ජාතියට හේතුවෙන කාම පටිසන්ධයක් නැවත ඇති කරන්න කාම උපත්ති බවහදන. ම බවි උපති බ හදර පධති බයි පිසන්ති ලබාදයෙනවා. එතර මතුත් කාම් බව අයි නිපද වෙනවා. කාම ජාතිය. මෙන්න මෙහෙම ක්‍රමියය දකිින් ඩෝනෙ. එන්න කාම ජාති නිරෝධ වෙන්න්නඩටම් බව නිරෝධවෙන්න්න ඕන. කාම් ව නිරෝධ වෙන් ෝන. කාම බව නිරෝධින කාම උපාධානයේ නිරෝධ වෙන්න් ඩෝනෙ. කාම උපාධානයේ නිරෝධ වන්න කාම තන් ාව නිරෝධ වෙන්්ඩෝනෙ. දැ නිරෝධ කියන් නැතිව වෙනවා නෙමිය පි වි්‍රහ කළ උදාවෙෙන්ෙක් නතුරකරන්න. ම තන්හා උදාවනිෙක නතළ කරන්න නෙරෝද වදනම් කාම බේදන අතලවෙන්න් ඕෝනේ කාම වේදනාව නිකං හට ගන්න අපි නැබරුවීමේ වේදන ගොඩනගනවා මේ ගොඩනලායි මේ බුක්තිය විඳන්නේ අපි ආවර්්‍යනයේ නොකර හිටියනම් ඒක ආදීනව දැකලා ඒවිලාද කාම තන්හා ගොඩගට් හිටින කාමවිදනය පහල වෙන්න වේදනාවට හි දිකං හට ගන්නෑ වේදනාව මෙකටිා ඉක් පච්චේතතා පලිත ඔපාද ඒ ඒ ොහොතී විස්ුභාවේ දකිින්ඩ ඕනෙ එන කාම වේදනාව නිකං හටගන්න කාම ඉස්පර්සය නිසා ඒ මොති හටගන්න කාම ඉස්පර්සයේ නිකං හටගන්නෑ ඒකට හීතුවෙන ආතනයන්ගේ ගට්ටනයක් ඕනේ කාමයට යොමු කරපු ඇස කන්න දිවනාසයේ ශරීරයේ සහා මන කාම වත්තු ඇසුරට නැබරු කරපු රූප සබ්ද ගන්තලස ඉස්පර්ස ධල්මකිින්න්නේ අරමුණු කරමින්. ඔන්නේ සහතනයන්ගේ ක්‍රියාකාරිත්‍යය සිද්ධ කිරීම නිසා ස්පර් . ඒනන් දැන් අපි දැනගන්නා මේක නොකළොත් නෑන. ඒවා කොළොත් තමයි මේක ගොන්නෑගන්නේ. තැමට කවරුවල් පලිනේ අපිමයි මේකරග්ඩු අන්න දකින දැනු. එන කාම සලා හිතන වෙන්නේ ඉන්ද්‍රිය සලායතන වෙන්න නක? අපි නැබුරු කරපු හින්දා ආයතන වුණේ නැනවවා ඉන්ද්‍ර විතරයි. ජක්ක ඉද්‍ර සත ඉද්‍ර ගාන ඉන්ද්‍රිය ජිවහහා ඉද්‍රිය කා ඉන්ද්‍රිය න ඉන්ද්‍රිය තර න ෙ කාමීයට නැබුරු කරපු හාම තමයි ඔ කාමීද හිතුවෙන චක්කා අතන සෝතා තන ගානාආයතන ජිවහා ඇතන කායතන නනා අතන වෙන්නේ ෝකේ තිබවෙන්නේ රූප සබ්ද ගන්තලස ස්පාස නිසා ේවා ආයතන නෙවෙේ නිකා අපි ඔවා කාමීට ගුදුර කරන්න නැබුරුණ තොවටහි අදහසින් අරගින් අන්න තවන ොති රූපායතන සද්දාාතන ගන්ධායතන රසායතන පොට්ට් යිතන ර්ායත යිත ව ලෝකේ ඉතිබෙන් රූප සබ්ද ගන්තලස ස්පාර්ස ධර්මයන්ටු අපි ආයතන කරගන්න ලැබෑ අපි ගෝජර කරගන්න ගුදුර කරගන්න ලැබෑ නිකා අවිද්‍යාව නිසා හොදයිකින වටිනාකවත් දීලා. ඒ අපි ආයතන කරගෙනවෙයිඉන්නේ මගේ කරගෙන් මම කරගෙන් මවමගින් දෙහිකිී බැන්දිලා ලෝක අතරට ැරව ලක හරි වරිිවා කියෙන ෘට්ියකින් බැදිලා ඒවා ආයස්ථානයහවත් තමන්ගේ වාතියට සමන්ගේ ආස්වාධයන්ට එකතු කරගන්න ස්ථානය කරගින් මකදද ආය කරගන්නේ පංචකාමයි පංචකාම බක්තිය අආස්වාදය අදදිල වට නවක නිගමනයෙකළ අවිද්‍යාව ග්ඩ මයිම නැවරුවෙලා ඉන්නේ. ලෝකේ බාහිර අරම ුවෝලිින් ඒ එක දෙනවනම්. බාහිර එරමින් ෝලින් ගඩන ගණ්ඩ පුළුවන්නම්. ඒවා ඒර හජාර කරගන්න. එතරතම බාහිර ආයතන වෙන්න. එැන බාහිර තියෙන් ද්‍රව්්‍ය වස්තු මසා බාහිත ද්‍රවය මිසාක් ඒවා එකක්වාතවිිට ආයතන වෙන්නේ ඇතුන තින පුද්ගල මිසා සත්ව වෙන්නේ. බාහිර තියනවා දෞව්‍ය මික් වස්තු වෙන්නේ එනම් මොනවාදම අපි කරගන්න පුද්ගල සහ ද්‍රව්්‍ය ප්‍රාතන් වහන්සේගේ රෝකයේ අවසාන කරනයවි සත්ව සහ වස්තු පැවැත්නේ ලෝකේ පංචකාම බුක්තිදින අද්‍යාවය රෝකයේ තමයි සත්ව සහ වස්තුූ ඇතකණ දිවනාසේ හරීරයට ඇලුම් කළ සත්ව කරගන්න යි ෝක රප සබ්ද ගන්දරස ස්පාසියන්ට ධර්මයන්ට ආසා කරලා මගේ වස්තුව කියෙන වස්තුූ කළ ගන්නු සත්වයි වස්තු ව හැදුරහම සත්ව හැදිල වස්තු පසයනවා ආතන හයක් හැදිලා ස්පර්තය ලබාදිනවා සලා අතන දෝධ කරපු කෙනට ද්‍රෞග්‍ය සහ වස්තු වෙතන නෑ එදැ තියෙන්නේ පුද්ගල සහ ද්‍රව්වේ සත්ත බද්ගල දර්ග වස්තු කියර වටන හතරක් කෙනවා බෙදාගණඩ දන්නේ සපියය වචන හතර කිය ඉන්නවා සත්ත ද්දිල දවතු ඉන් සත්ව පුද්ගල මනවාදකල දකින් දෝනරහතන් වහන්සේලා මාර්ග ල්ලා විත්තේෙන් දකිට යම්කිසිකෙන කැට්නම් යායගේ ආරී පුද්ගලගගේ භාවය යෙන්න්නේ ඒවා වස්තුූ නෙමෙයි පුද්ගල නෙමෙයි ඒවා ම සත් නෙමයි පුද්ගලහට්ට පුරිස පුද්ගලා නතජනයට වස්තුූ සත්ව ඔය දෙකේ ඉන්නවා. සත්වත්තේ එක්ම පුහාම කෘද්ගරත්වය වැෑවීමෙන් අවසාන වේෙනවා. නැවත උදාකරන්න දිනා නිරෝධයෙන් කෙලවරවේනවා. හරි ගැබුරුයි මොදර හිතල බලන්නට යොක තේරයෙන්නේ. මෙන්න මේ දියට තෝරාගණ්ඩ ඕනෙ. ඔය ඇසකන්න දිවනාසේ ශරීදය වනකින ඉද්‍රිය හයම. කාමීයට ගෝචරයන්න කාමවත්තු කරගත්තුෝ. කාම සත්ව කර ගත්තත් කාම ලෝක ඉපතින් මිදෙන්ට බෑ අන්න සලා ඇත නැතිවෙන මොගක් නිසාද ඔන්නේ නාම රූප පස්සේ ෑම නිසා ඔය රූපයන්ට නැමිලන ඉන්නේ රූපයන්ට වසග වෙලා ඇහැ නැමිත රූපේට රූප නැමිත රූපේට කන නැවිත රූපයටට සබ්ද නැමති රූපේට සී නැමති රපයටට ගන්දී නැමති රූපේට දිව නැමති රූපට රසයි නමැති රූපේට කයි නැමති රූපේට ඒවාගේ පොට්ට අබ්බේ නැති රූපයට මන ගොඩුනගාගින් ඒකින් නාම ධර්මයක් හදරා නැමිලා මනස නමල අඇුවට රූපයට මනස නවපු හාම නාම රූප හැදිනුවා නම්මතාවයක් ඇතිව වෙන රූපයන්ට අන්න නිසා තමයිම ඇැකන දිවනාශසේ සරියය කිනේවා පුද්ගලත්තියෙන් තියන්නෙ තු වස්තු කරගෙන නැන්න සත්ව කරගෙන රූප සද් ගන්ධ රත ස්පාස ධරම වස්තු කරගෙන ආයතන හදාගෙන තියෙන් ඔයි නාම රූප බැන්ද නැබුන් නැත්න රූප රූප හැටිය යට තියයි ඒවට නැමින්නෑඒවට නැඹුරුවෙන්නෑ එරං හිද තියෙනවා නමනෑ සිවුම් තැනක්කවේ විග්‍රහවන් නාම රූප ගැන හිතයි කතායි කිවටෝක තේරෙෙන්න්නේ හිතගත රහතන් වහන්සේරක් තියෙනවා හැබැ නාම් රූපණ රෝධයි ද මොකක්ද මේේ කිව්ේ ඇත ෝර ගණ්ඩුව එනම් අපි තියා ඉන්න රූපාපි අල්ල ගත්තයවඉන්නවා සබ්ද රූපය බැන්දිිලා ඒකට ය වස්තු කරගෙන ඒවාගේම රප සදරූප ගන්ද රූප අසරූප අදී භාහිර ලෝකයේ රූපත් ඇදල වස්තු කරනන්නේ චක්ක රප සෝතරූප ගාන රූපාදී වන්නාව ඇසකන දිවනාසේ සරීරේවා සත්ත්වකරගෙන ඉන්නේ ඒසා ඒවා ඔක්කටමයි බැඳිලා අන්නේ රූපයෝ නම්ෙතාාවකින් පෙල්ල කාමීයට නැඹරු වෙලා ඔන්න එනාම් රූප නිසායි මේ පස්සේ තියෙන්නේ ඕක හටගන්නේ මොකක් නිසාද අවිද්‍යාව නිසා හටකත්ත මුලාසාකත වටි නොහකකිෙන දෘෂ්ටියක් ඇති හිතක් නිසා. අන්නේක තමයි විෘත්තියට හටකත හැල ඥානයේ විකෘති වෙලා හැදිලා තියෙන දැනීමේ හැටිය. ඕවරකිිෙනා මායාකාරී කියලා විඤ්ඥාන මායාාවට හැවටිලා. මෙන මේ විඤ්ඥානයයක් නිසා තමයි නනාමරපාය විඥා නිරෝධනන් නාමරූප නිරෝධයි. ඔම තෝරාගණ්ඩෝ. විං්ඥාන නිකන් නිරෝධ වි නෑ. එකත් හේතුවක පලයා මකද විඤ්ඥාන හටගන්නේ විඤ්ඥානයට ආහාරයක් ඕන පෞදීන්ද කාම විඤ්ඥානීට කාම ආහාරයක් දෙන්න ඕනේ ඒ ඇසුකරේ කාම විඤ්ඥානී කාමම් පවී පිහිටල වැඩෙන්නේ ප්‍රබුණ වෙන්නේ බලවත් වෙන්නේ ඒ කාම විං්ඥානී නතද කරගන්නඩ ඔන්නා කාම ආහාරය දෙන්න හොඳ නෑ විඤ්ඥානයට එන කාම ආහාර වන වද කා සහගත හිතිවිලි කාම සසාගත වදන් කාමසාගත ක්‍රියා. ඔන්නේේ කාමසාගත හිතතිවිලි ක්‍රියාවද අපට නතරකරගන්න පුළුවන් ඕන්නම්. ආස්වාදිර වහල් නොවී ආස්වාදී ආදී නෝදැක්කන ඒක මිදීමය වටිනාකමදකකාන නිරෝධකිරීමී අවසිතාව වට්නාකම තේරුම් ගත්තනම් ඉන්ද්‍රිය සංගර කරගන්නනවා ප්‍රඥාවී අසාර්ථය කළ. එතකොට කාමියට නැර ුවච හිතිවිල්ලා ක්‍රියාව කතාවක් යම් හො නැගෙන දත ේ වු. විඤ්ඥානයට ආහාර නිරෝධ වේෙනවා එන විඤ්ඥානය උදා කරට ආහාර නැතුවයනවා ආහාර දෙන්නැතු හම ආහාර ගොඩගැහෙඉන්න ඇවිල එන ගින්නට තවතාව දර දැම්මූත් ගින්න නතර කරන්නබ ඇවිලේනවා දර දැම්මීමට නතර හොළොත් ඒ මට්ටමට ගින්න වර්ධනය වීම අඩුවේනෝ දර සහමුලින් දැමි නැත්නම් ති බිච දරටි දැවිල් අංුවෙලාගේ හාම ය ගි සිලුවත්දකින්න හම්මිඉන්නේ මේ බුදුරයන් වහන්සේ උපමාක ලතින විඤ්ඥානය ගිනිසිලුවට ඒ සංකහාර තමයි ඉන්දන නැන්නම් ඒ ගින්දරදාන දර දර උපාධානය කරගෙන ගින්දර පවතිනවාගේ සංකහාර උපාධානය කරන විඤඥාන පවතිනවා සංකාාරෙන් රෝධපොලොත් විඤ්ඥාණි රෝධ වෙනවා සංකාර ප්‍රත්්‍යයකරගෙන විඤ්ඥාන නැගෙනවා දර නිසා ගින්න හටගන්නඩවාවාගේ තියෙන දරටික විා කළුත්යෙන් දළ දැම්මි නැත්නාා තියෙන දර එහෙම පවතින්නෑ ඇඒ ගින්නට ඒක දැවිලා විනාසේලයනවා මේක තමයි ක්‍රමි එනම් අපි දැනකරන්න ප්‍රඥාව තුළී යථාර්ථය දකින් ඕෝන හිතකය වතනේ කාමියන්ට යෝකරන්ට නොහිටියෝත් කාමියන්ගේ ආදීනවජකළ ඒ සංගුවර වුුණොත් එහෙම ඕනත් මොකද වෙන්නේ කාම සංකහර නතර වුන ම විඤඥාන රාහාර නතර වෙන. විඤ්ඥා නිරෝධයිනවා. එන වි්ඥා රෝධනාට පස්සේ අපිට මහන්සියෙන්ට දෙයක්නෑ කාමියෝ සංසිදුව ගන්ඩ. කාමි සංසේ දිනික සස්ෝභයම සිද්ධින කාම හිතන එන කාම දාහි ඉන්නේ. කාමගොන්නැගෙන්නේ. කාම විං්‍යාන බලවත් යේ යෝකනවනන්න හෙතුුවට කවදාව හරිියන්නන්නේෑ පලිත හවපාති රෝධීනවත්තන් ඕන. අවිද්‍ය නිරෝධීන් සංකාර රෝධ කෙරලාම නවත් න් ඕන ය ක්‍රමේ හරියට තේරුන්ගන්ටෝ මෙන මේ තේරුන්ගත්ත හම දකිනම් ඒක තමයි මාර්ග මේ නිරෝධය කරන හැටි නිරෝධය කන හැටිමකද ඒ තමයි ආරියහ්ටායක මාර්ගේ දවිදයකින් කිවී අවිද්‍ය අත වසේ ග ර ස ක ස රෝද වි රෝද වි ඥා රෝධ නමරප රෝද මරප රද රයත රද ද වසයන්. මේ පටික්ත හම පාදන රෝධ චකරයෙන් පෙන්න්වේ ආරයහ ්ායක මාර්ග ඒමක වරනකොට නැවත උදාවන් නැතත්වර පත්වෙනවා ඔන්නේ මූලධර්මී. එතන පටන්ගෙන බව නිරෝධයි, ජාතින් රෝධයි. ඒනම් ජරාමරණ රෝධ කරන්න විදිහයට මෙතෙක් දහම් ඇහු සෑසිල් දෙනනාම අප ාදවම දහම්තුලින් රෝක ලලා පපුරත්තුවය ෙපා නිව පපොත්තුවය ට ුතු ලා ප ්‍ර නිවසක ධ ක් ේ.